දෙදහස් විසිහතර විසයි විස ලෝක කුසලානය ශ්‍රලංකාවේ දින වෙලාවල් කතා කරපුුවම ජුනි විසිහතර වනිදා දහවල් වන විට එක පැත්තක කණ්ඩායම් දෙකක් අවසන් පූර්ව තරඟවලට අපිට තෝරාගන්නට පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ස්ථීරයි කිසිදු ප්‍රශ්නයන්න අනිවාරෙන්ම ඒ කණ්ඩායම් දෙක තමයි ගරුප් දෙක කාණ්ඩෙන් අවසන් පූර්වයන්. එතකොට දකුණු අප්‍රිකාවාංක එක බවට පත්වෙනවා. ප්‍රසාද ලකුණු හයක් සමගින් මෙවර තරඟාවලිය තවමත් කිසිදු තරඟයක් පරාජයට පත්වෙලා නෑ. පළවෙනි වටේ තරඟ හතරයි, සුපර්8 වටේ තරඟ තුනයි, තරඟ හතක් දැන් පිටපිට දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් දකුණු අප්‍රිකානු කණ්ඩායම යම් යම් අවස්ථාවලදී පොඩි පොඩි අඩුපාඩුකම් පෙන්වන අවස්ථාවල් තිබෙනවා. එහෙම නෑ කියන්නට බෑ. සමහරක් වෙලාවට පිටිකරණයෙන් අඩු පෙන්වනවා, සමහරක් වෙලාවට පන්දු යෑමෙන් අඩුව පෙන්වනවා. අපිට මතකයි ඇමරිකානු තරඟයේ කොච්චර ලඟුණාද කියලා, එංගලන්ත තරඟයේ කොච්චර ලඟුණාද කියලා. නමුත් ඔවුන් සමත් වෙනවා දිගටම මේ සියලුම තරඟ ජයග්‍රහණය කරන්නට. අනුව ඔවුන් අංක එක බවට පත්වෙනවා, එංගලන්තය අංක දෙක බවට පත්වෙනවා. එතකොට දැන් අපි හොයාගන්නට ඕනි ගරුප් එක කාණ්ඩේ අංක එකයි අංක දෙකයි. එතකොට දකුණු අප්‍රිකාවට හම්බ වන්නේ ගරුප් එක කාණ්ඩේ අංක දෙක කියන එක තමයි අපට කියන්නට තියෙන. එතකොට ඒ ඕස්ට්‍රේලියාවද, ඉන්දියාවද, අෆ්ගනිස්ථානයේද, නැත්නම් බංග්ලාදේශයේද කියලාවත් අපි හරියට දන්නේ නැහැ. මොකද අපි දන්නවා එතන පොඩි අවුලක් තියෙනවා කියලා. ඉතින් ඒකේ අවුලේ යම් කිසි ප්‍රමාණයකට විසඳා ගන්නට පුළුවන් වෙනවා ජූනි 24 වෙනිදා රාත්‍රී 8ට තියෙන තරඟයේ අවසන් වුණාට පස්සේ. හැබැයි සම්පූර්ණ අවුල විසඳා ගන්නට වන්නේ ජූනි 25 වෙනිදා මේ වගේ වේලාව වෙන විට. ඉතින් කොදෙව් කණ්ඩායම තමයි මෙවර දැන් ඔන්න අවස්ථාව හිමිවන්නේ නැත්තේ සුපර්8 පටයට යන්න මේ අවසාන මොහොතේදී. ඉතින් ඒක ඉතාම දෛවපගත තරඟයක් බවට පත් වෙනවා. ඇත්තම කොදෙව් කණ්ඩායම මීට වඩා ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තා නම්, ඒ කියන්නේ 135 මෙතන තනතිල්ලේ මදි ස්වභාවයක් තමයි පේන්නට තියෙන්නේ. අවම ලකුණු 150 සීමාව පසු කරගන්නට පුළුවන් වුණා නම් රෝස්ටන් චේස් ඒ ක්‍රීඩා කරපු ඉනිම තව පොඩ්ඩක් ඉවසීමෙන් ක්‍රීඩා කරලා තිබ්බා නම් ලකුණු 150 සීමාවටවත් යන්නට තිබ්බා. එහෙම වුණා නම් මේ තරඟයේ බොහෝ දුරට මීට වඩා වෙනස් තත්ත්වයක් උදා වෙනවාමයි. මොකද කඩලු 7ක් දැවිලා ගිහිල්ලා කඩලු 3ක ජයග්‍රහණයක් තමයි අවසානයේදී ලබා ගන්න. ඉතින් වර්ෂාවක් ඇවිල්ලා දකුණු අප්‍රිකාව පැත්තට කොහොමත් දිනුම ලැබෙන්නට ගිහිල්ලා ඔය වගේ කොහොම හරි දකුණු අප්‍රිකාව පැත්තේම තමයි සම්පූර්ණ වාසනාව කියන එකත් තිබ්බේ කියන එක පේන්නට තියෙනවා. ඉතින් කොමාරි ලකුණු 52යි චේස් ගැහුවා 135යි කඩලු 8කට, 35ක් මේස් ගැහුවා. ඔහු ආරම්භක ප්‍රතිකරුවා විදියට හොඳ ආරම්භයක් ලබා දුන්නා. නමුත් නිකොලස් පුරාන් සහ ෂයි හෝප් කියන දෙදෙනාම ලකුණු 5ක් වන විට පන්දු 7ක් තුල දැවිලා ගිහිල්ලා තිබ්බා. මේකෙන් තමයි ඔවුන් අමාරුවේ වැටුනේ. ඉතින් පුරාන්ට කිසි දෙයක් මේකේ කරගන්නට බැරි වුණා. ඒක ඉතාම අවාසනාවන්ත තත්වයක්. හැබැයි චේස් 42කට 52ක් ගැහුවා. ඔහුත් අවසානයේදී හදිසි වුණා කියලා කියන්නට පුළුවන්. 15 වන පන්දු වාරය නැත්නම් 16 වන පන්දු වාරය ආරම්භ වෙනකොටම තමයි ඔහු ලොකු පහරක් එල්ල කරන්න ගිහිල්ලා උඩ පන්දුවක් දීලා දැවිලා ගියේ. ඉතින් ඊට පස්සේ ඇන් රසල් ඉක්මන් ලකුණු 15ක් ගැහුවා පන්දු 9කට. එතනත් දුවද්දී දැවියාමක් සිද්ධ වුණා. රසල් දැවිගේ 18 වන පන්දු වාරයේ ආරම්භයේදී එතන තව පොඩ්ඩක් ඔහු රැඳිලා හිටියේ නම් ඒත් මෙතන ලකුණු 15ක් 20ක් ඔහු අනිවාර්යයෙන්ම ලබා ගන්නවා. මොකද ඔහු දැවැන්ත 6 පාරක් දෙකකුත් ගැහුවා. ඉතින් අවසානයේ අල්සාරි 7කට 11ක් ගැහුවා. ඉතාම ළඟ ළඟ මදි වීමක් කියන එක විතරයි මෙතන කියන්නට තියෙන්නේ. ඔවුන්ට ලකුණු මදි මේක ආරක්ෂා කරගන්නට තව ලකුණු 15ක් 20ක් අතේ තිබ්බා නම් ඔවුන් ඇත්තටම ඔවුන්ගේ තනතිලිවලත් ඔවුන් ඉනිම හරියට සැලසුම් කරේ නෑ වගේ එකක් තමයි පෙනෙන්නට තිබුණේ. ඒ කියන්නේ ඔවුන්ට අදහසක් තිබුණාද කියන එක අපට හරියට පෙනෙන්නේ නෑ. අර ශ්‍රී ලංකාව වේලාවකට පිටිකරණයේ දෙනවා වගේ එකක් තමයි අපට ඉතන පෙනෙන්න තිබුණේ. විශේෂයෙන්ම රෝස්ටන් චේස් උනත් තව පොඩ්ඩක් ඉවසගෙන හිටියා නම් එහා පැත්තේ ක්‍රීඩකයාට ලොකු පහරවල් එල්ල කරන්න හරි මොකක් හරි උපක්‍රමයකින් අවසානයේ වෙනකම්ම හිටියා නම් ඇත්තටම මීට වඩා වෙනස් වෙන්නට තිබ්බා මේ ඉරණම කියන එක තමයි අපිට පේන්නේ. ඉතින් සම්සි තමයි සම්පූර්ණයෙන්ම කඩුලු 3ක් ලබාගෙන, ඔවුන්ගේ වැදගත් කඩුලු ලබාගෙන මේ තරඟයේ ඔවුන්ගේ පැත්තට හරවගත්තේ. ඔහු තරඟයේ වීරයා 27කට කඩුලු 3ක්. ඉතින් මහරාජුත් එක කඩුලක් ලබන 24කට, නොකියා 26කට කඩුලු නෑ. හැබැයි හොඳින් පන්දු යවලා තිනු. ඒ වගේ ගත්තහම රබාඩා පන්දු වාර දෙකයි යැව්වේ. අවසාන පන්දු වාර දෙක ඔහු යැව්වෙත්. හැබැයි 11කට එක කඩුලක් 5.5 දීලා තියෙන ඉතින් ඒ වගේ ඉතාමත් හොඳින් ඔවුන් පන්දු යැව්වා අවසානයේදී රබාඩා වගේ ක්‍රීඩකයා. ඉතින් ඊට පස්සේ ආරම්භය ඉතාමත් හොඳයි කොදෙව් පැත්තෙන් ගත්තහම. නමුත් මාක්‍රම් 18ක් ගහනවා, ස්ටබ්ස් 29ක් ගහනවා, ක්ලාසන් 22ක් ඉතාම ඉක්මනින් 10කට ගහනවා. ඊට පස්සේ මාකෝ ජොන්සන් අවසානයේ තරඟේ අවසන් කරලා 14කට 21ක් ගහනවා. ඉතින් මේගොල්ලන් මේ 20-30 ගහලා තමයි මේ තරඟේ බේරගත්තේ කියලා අපට හොඳින්ම පේන්න තියෙනවා. ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 124ක් ගහලා තමයි මේක ජයග්‍රහණය කරේ. මොකද පන්දු වාර 3ක් අහිමි වුණා 17කට. එතනත් වාසියක් ආවා කොදෙව් කණ්ඩායමකට. මොකද පන්දු වාර 3ක් අහිමි වුණාට අහිමි වුණේ
ලකුණු 12ක් විතර තමයි ජයග්‍රහණයට. ඒ නිසා කොදේව කණ්ඩායමට එතනත් වාසියක් තිබ්බා. ඒකයි කියන්නේ තව ලකුණු 15ක් 20ක් තිබ්බා නම් ඩක්වත් ලූයිස් එකිනුත් තව ලකුණු ප්‍රමාණයක් වැඩි වෙලා පොද අවසානයේදී පන්දුවට බහර දුන්නේ මාකෝ ජන්සන් සහ රබාඩා. ඉතින් මේ දෙදෙනාට මහා ලුකු ලකුණු සංඛ්‍යාවක් තිබ්බා නම් විශ්වාසයෙන් ගහන්නට බැරි වෙන තත්ත්වයක් එතන තිබ්බා. ඉතින් රොසන් චේස් ඉතාමත් හොඳින් පන්දුවට දුන්නේ ලකුණු 12කට කඩලු 3ක් දමාගත්තා. අවසන් පූර්ව වටේට යන්නට එය මදි වෙනවා. ඉතින් දැන් ඉතාම දෛව උපගතයි මේ සිද්ධිය. දැන් මේ පවත්වන්නේ නමවන ලෝක කුසලානය 2007 දකුණු අප්‍රිකාවෙන් තමයි මේක පටන් ගත්තේ. මේ ලෝක කුසලාන නමය තුලදී සත්කාරකත්වය දක්වපු රට කවදාවත් ලෝක කුසලානයක් ජයග්‍රහණය කරලා නැහැ කියන එක මෙවරටත් වළංගු වෙනවා. ඉතින් අපිට මේ මොහොත වෙනකන් කියන්නට හැකියාවක් තිබ්බේ නැහැ ඒක මේ පාරටත් වළංගුයිද කියලා. මොකද කොදෙව්වන්ට ඉතාම හොඳ වාසියක් තිබ්බා මේ තනතිරිවල ඔවුන්ගේ තනතිරි නිසා. නමුත් ඔවුනොත් ඔන්න විසි වෙලා යනවා. ඔබට මතක ඇති ශ්‍රී ලංකාවේ 2012 දී පැවැත්වෙච්ච තරගාවලිය ශ්‍රී ලංකාව අවසාන මහා තරගයට පැමිණියා. ඒත් කොදෙව්වන් අතින් අපි දෛවෝපගත විදිහට පරාජයට පත් වුණා. හැබැයි ඊළඟ ලෝක කුසලානේ අපි බංග්ලාදේශයේදී තමයි ඒක ජයග්‍රහණය කරේ. ඉතින් සාමාන්‍ය සත්කාරක රටක් ඉහළම තැනකට ඇවිල්ලා තියෙන්නේ අවසාන මහා තරගයකට ඇවිල්ලා අනුශූරයන් බවට පත්වීම තමයි ඒ ශ්‍රී ලංකාව විතරයි 2012 දී. ඊට යටගත්තාම කිසිදු දවසක සත්කාරක රට අවසාන මහා තරගයකටවත් ඇවිල්ලා නැහැ ශ්‍රී ලංකාව හැර. ඉන්දියා සතේ දකුණු අප්‍රිකාවේ අවසාන මහා තරගයට එන ඉන්දියාවයි පකිස්තානයයි ඉන්දියාව ජයග්‍රහණය කරා. 2009 එංගලන්තයේ පැවැත්තුනේ පකිස්තානයයි ශ්‍රී ලංකාවයි පකිස්තානය ජයග්‍රහණය කරා. 2010 දී කොදෙව්වල එංගලන්තයයි ඕස්ට්‍රේලියාවයි එංගලන්තය ජයග්‍රහණය කරා. 2012 ශ්‍රී ලංකාවයි කොදෙව්වයි ශ්‍රී ලංකාවේදී හැබැයි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරේ නැහැ. ඕක තමයි එකම එක අවස්ථාව සත්කාරක රට අවසාන මහා තරගයකට ආපු. 2014 බංග්ලාදේශයේ ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා. 2016 ඉන්දියාවේදී කොදෙව්ව ජයග්‍රහණය කරා එංගලන්තය අවසාන මහා තරගයට ආවේ. 2021 අපි දන්නවා ප්‍රශ්න ගණනාවක් මැද වසංගත තත්ත්වයන් මැද ඩුබායි වල පැවැත්තුනේ ඕස්ට්‍රේලියාවයි නවසීලන්තයයි ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා. 2022 ඕස්ට්‍රේලියාව පැවැත්තුනේ අවසාන ලෝක කුසලානේ. එතකොට ඒක එංගලන්තය ජයග්‍රහණය කරා. පකිස්තානය තමයි අවසාන මහා තරගයට ආවේ. එතකොට දැන් කොදෙව්ව අනිවාර්යයෙන්ම අවසන් පූර්ව තරගයටවත් ඇවිල්ලා නැහැ. කොදෙව්වල සහ ඇමරිකාවේ තියෙන්නේ ඒ රටවල් දෙකම නැහැ. එතකොට වෙනත් කවුරු හරි රටවල් හතරක් තමයි දැන් අවසන් පූර්ව වටේට යන්නේ. එංගලන්තයයි දකුණු අප්‍රිකාවයි දැන් තහවුරු වෙලා තියෙද්දී අනිත් දෙක තාම තහවුරු වෙලා නැති අවස්ථාවකදී. ඒ වගේම මෙවර ලෝක කුසලානී තාම කැපිපෙන ලෝක කුසලානයක්. 2020 ලෝක කුසලානී ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගි වෙච්ච පළවෙනි ලෝක කුසලානය තමයි 2024 කණ්ඩායම් 20ක්. ඇතරම 2014, 16, 21 සහ 22 කියන අවස්ථාවලදී කණ්ඩායම් 16 බැගින් ක්‍රීඩා කරලා තියෙනවා. 2007, 9, 10, 12 කියන අවස්ථාවලදී කණ්ඩායම් 12 බැගින් තමයි ක්‍රීඩා කරලා තියෙන්නේ. එතකොට 2024, 26, 28 කියන අවස්ථාවලදී يعني ඊළඟ ලෝක කුසලානෙත් 28 නවසීලන්තයේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලානෙත් කණ්ඩායම් 20 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. මේක තමයි පළවෙනි අවස්ථාව වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් ක්‍රීඩා කරපු. ඒතකොට මේ ආකෘතිය තමයි ඉදිරි ලෝක කුසලාන දෙකේදී තියෙන්නේ කියන එක අපිට දැන් අවබෝධ කරගන්නට පුළුවන්. මේ විදිහටම තමයි යන්නේ. ඒ කියන්නේ පළවෙනි වටයක් ක්‍රීඩා කරනවා තරඟ 4ක්. ඊට පස්සේ ඒකෙන් සුපර් 8 එකක් ක්‍රීඩා කරනවා තරඟ 3ක්. ඊට පස්සේ අවසන් පූර්ව සහ අවසාන තරඟ තමයි ජයග්‍රහණය කරන කණ්ඩායමට ජයග්‍රහණය කරන්නට වෙන්නේ. එතකොට දළ වශයෙන් බලපුවම තරඟ 9ක් විතර ජයග්‍රහණය කරන්නට වෙනවා කොහොම හරි ශූරතාවය ජයග්‍රහණය කරන කණ්ඩායමට. ඒක එක දිගටම නොවෙන්නට පුළුවන්. නමුත් තරඟ 9න් තරඟ 7ක්වත් ජයග්‍රහණය කරන්නට වෙයි ලෝක කුසලානයක් ජයග්‍රහණය කරනවා නම් මේ තරඟ 20 ආකෘතියේ තියෙන ලෝක කුසලාන තුනේදී. දැන් බලමු දැනට දකුණු අප්‍රිකාව තරඟ 7ක් ජයග්‍රහණය කරලා ඉන්නවා. ඉන්දියාව තවමත් පරාජයට පත් වෙලා නැහැ. නමුත් ඉන්දියාවයි ඕස්ට්‍රේලියාවයි අතර තරඟයෙන් තමයි අපිට බලන්නට වෙන්නේ ඒක මොකද්ද වෙන්නේ කියලා. මොකද මේ 24 වෙනිදා දහවල් කාලය නිසා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කොදෙව් කණ්ඩායමේ ඉරණම විසඳෙන්නේ. තව විශේෂ කාරණයක් කියන්න ඕනේ. කොදෙව් කණ්ඩායම දැන් පසුගිය ලෝක කුසලානේදී පළවෙනි වටේම 20 වෙලා ගියා. ඇතරම ඔබ දන්නවා පොඩි කණ්ඩායම් වලින් පරාජයට පත් වෙලා තමයි ඔවුන් 20 වෙලා ගියේ. නමුත් ඔවුන් මේ ලෝක කුසලානයට එනකොට සුපර් 8 ආවා. ඒ වගේම මේ අවසන් පූර්ව තරඟ වලට ඊටම ලං වුණා. ඒ වගේ දේවල් ටිකක් එතන වුණාම රෝමන් පවෙල් නායකයා කිව්වේ අවසාන වසර තුල ඔවුන්ගේ කැපකිරීම සහ ඒ දීපු දායකත්වයන් කණ්ඩායමේ සියලු දෙනා සහ ඒ ඔක්කොම ඇතරම විශාල ඉදිරියට පැමිණීමක් ඔවුන්ට කරගන්නට පුළුවන් වුණා කියලා. ඉතින් කණ්ඩායමක් විදිහට අවුරුද්දක් මේ කණ්ඩායම ක්‍රීඩා කරා කියලා තමයි ඔහුගේ අදහස. ඉතින් ඉදිරියේදී තව දුරටත් දියුණු කරගන්නට බලාපොරොත්තු වෙනවා කියලා විශේෂ කාරණයක් ඔහු කිව්වා. ඇත්තටම අපි මේක බලා ඉදිද්දී ශ්‍රී ලංකාව වගේ රටවල් වලට හොඳ උදාහරණයක් දීපු තරඟාබලියක්
කොදෙව් කණ්ඩායම. මොකද කොදෙව් කණ්ඩායම ආයි කවදාවත් එකතු කරන්නට බැරි වෙයි නැත්නම් කවදාවත් ගොඩ ගන්නට බැරි වෙයි කියලා තමයි අපි හිතී තියාගෙන හිටියේ. මේක නම් බෑ, මේක කවදාවත් හදන්න බෑ වගේ තමයි එකක් තිබ්බේ. නමුත් ඩැරන් සෑමි වගේ අර කලින් ඔක්කොම එකට එකතු කරගත්ත නායකයා ඇවිල්ලා දැන් හොඳ කලමනාකාරීත්වයක් එතන දානවා කියලා පේන්න තියෙන පුහුණුකරුවෙක් විදිහට. ඉතින් ජාත්‍යන්තර පුහුණුකරුවෙක් වුණාම හොඳ කලමනාකරුවෙක් බවට පත් වෙන්න ඕනේ. අර පාපන්දු වගේ ඔහුට මේ තාක්ෂණයේ උගන්නේ ඉන්නේ වට වඩා හොඳ කලමනාකරුවෙක් බවට පත් වුණොත් එහෙම කණ්ඩායම් එක දිගට උඩට ගෙන යන්නට පුළුවන් කියන එක දැන් මෙතනින් පෙන්නුම් කරලා තියෙනවා. ඉතින් සැමි යම් කිසි දෙයක් ඉදිරියේදීත් හිටියොත් කරයි කියලා අපිට පේන්නට තියෙනවා. අර හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ වගේ කොදෙව් කණ්ඩායම යම් කිසි ගමනක් ඉදිරියේදී යාමට ආරම්භ කරයි කියලා පේන්න තියෙනවා මේ තරඟාවලියෙන්. ඉතින් 2026 වෙන විට සමහරක් විට මීටත් වඩා හොඳ තත්ත්වයක ඔවුන් ඉඳී කියලා අපිට පේන්න තියෙනවා. ඔවුන් විශේෂයෙන්ම ICC ශ්‍රේණිගත කිරීම වල පවා ඉදිරියට පැමිණීමට සමත් වුණා. දැන් 2020 රටාවතුලෝන් හතරවන ස්ථානයේ සිටිනේ. නමුත් අපටත් පහළ වගේ තමයි කොදෙව් කණ්ඩායම හිටියේ. නමුත් ඔවුන් යම් කිසි දියුණුවක් මේ 2020 රටාව තුළ විශේෂයෙන්ම එක් දින කෙසේ වෙතත් ටෙස්ට් කෙසේ වෙතත් 2020 රටාව ඔවුන් යම් දියුණුවක් ලබමින් ඉදිරියට පැමිණීමෙන් කණ්ඩායම සාමාන්‍යයෙන් අපි දන්නා කියන උදවිය ක්‍රීඩා කරමින් හැමදාම ඒ සෙට් එකේ ඉන්නවා වගේ අපට පේන්නට තිබෙනවා. තව කිහිපයක් එළියෙත් ඉන්නවා. ඉතින් හොඳ ගමනක් ඉදිරියේදී යාමට ආරම්භ කරයි කියලා පෙනෙන්නට තියෙනවා සහ ලක්ෂණ පෙන්නුම් කරමින් සිටිනවා. ඒ කියන්නේ දිශානතිය හොඳයි, ඔවුන් යන දිශාව හොඳයි කියලා අපට පෙන්නුම් කරමින් තිබෙනවා කියන එක තමයි මෙතෙන්දී කියන්නට තියෙන්නේ. හැබැයි ශ්‍රී ලංකාව වගේ කණ්ඩායම් ගත්තාම දිශාව ආපස්සට හරවලා තව අවුරුදු 10ක් විතර යනකොට නැත්තටම නැති වෙලා ආගාධයකට යයි වගේ දිශාවක් තමයි අපිට පෙන්නුම් කරමින් සිටින්නේ. ඉතින් ඒක ඉතාම ඉක්මනින් කවුරු හරි හොඳ කලමනාකාරීත්වයක් මෙතනට ඇවිල්ලා පුහුණුකරුවෙක්ම පමණක් වීමත් නෙමෙයි, නමුත් හොඳ කලමනාකරුවෙක් තමයි දැන් මේ කණ්ඩායමට මේ ක්‍රිකට් ශේෂ්ත්‍රයට අවශ්‍ය වෙන්නේ. හොඳ කලමනාකාරීත්වයක් මෙතනට ආවොත් මේ ටික ඔක්කොම ෂේප් කරගෙන මේ ඔක්කොම විවිධ අදහස් තියෙන උදවිය ටික එක තැනකට මල්ලකට දාගෙන ඔක්කොම එකතු කරන් සහයෝගයෙන් මේ දිශානතිය වෙනස් කරගන්නට පුළුවන් වුණොත් කොදෙව් කණ්ඩායමේ දිශාව වෙනස් වුණා අපට පෙවුණා වගේ අපට පෙනෙන්නට පටන් ගනිවි. නමුත් දැනට කියන්නට තියෙන කනගාටුවෙන් වුණත් 2024 ජූනි 24 වෙනිදා වන විට කොදෙව් කණ්ඩායම යම් කිසි සුභවාදී ගමනක් ආරම්භ කරලා තියෙනවා කියලා පෙනෙන්නට තිබෙන දිශාවවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙනෙන්නට නැහැ. තව තවත් වලපල්ලට යනවා වගේ දිශාවක් තමයි අපිට පෙනෙන්න තියෙන්නේ. විශේෂයෙන්ම කොදෙව් ක්‍රීඩකයන්ගේ අපි අහංකාරකම් දැක්කේ නැහැ. ඔවුන් ප්‍රේක්ෂකයන්ට බයිනවා අපි දැක්කේ නැහැ. නැත්නම් ඔවුන්ගේ පරාජයට හේතු කියනවා අපි දැක්කේ නැහැ. නැත්නම් අපි තමයි හොඳම, නැත්නම් අපි තමයි හොඳටම කරේ වගේ බොඩි ලැන්ග්වේජ් එකක්, නැත්නම් මූණේ ඉරියව්, නැත්නම් හරි සැහැල්ලුවෙන් ඉන්න පුද්ගලයන් වගේ පැරදුනත් අපිට කමක් නැහැ, දිනුවත් අපිට කමක් නැහැ වගේ ඉන්නවා වගේ ස්වභාවයන් අපි ඔවුන්ගෙන් දැක්කෙත් නැහැ. ඒකත් විශේෂයෙන්ම කියන්නට ඕනි. ඉතින් සමහරෙක්ගෙන් පේනවද නැද්ද කියලා ඔබම තීරණය කරන්න. ඉතින් ඒ නිසයි කියන්නට තියෙන්නේ ඔවුන්ගේ දිශානතිය ඉතාමත් හොඳ මාවතකට හැරමින් තිබෙනවා වගේ පෙනෙන්නට තිබෙනවා. ඒක විශේෂයෙන්ම අවුරුද්දක් ඇතුළත වෙච්ච ඉතාම ශීඝ්‍රගාමී වෙනසක් කියන එක කියන්නට ඕනේ. ඉතින් එහෙම ඔවුන් වෙනස් වෙන්නට පටන් ගත්තොත් නැවතත් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයන් බවට පත්වීම ඉතාම ඉක්මනින් තව වසරක් දෙකක් යනකොට සිද්ධ වෙයි කියන එක අපිට කියන්නට පුළුවන්. ඉතින් තව මාස 20කින් විතර ඊළඟ ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ පැවැත්වෙන්නේ. ඒ වන විට මේ යන ගමන කොදෙව් කණ්ඩායමියොත් ලොකු වෙනසක් ඔවුන් කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්නටත් පුළුවන්. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. නමුත් මේ ලෝක කුසලානයේ ප්‍රතිඵල අපිට තාම බලා ගන්නට බැරි වෙලා තියෙනවා. ඉතාම ඉක්මනින් තව දින 4-5ක් යනකොට ලෝක ශූරේක් අපිට මෙවර තරඟාවලියේ හොයා ගන්නට පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.